Tsunami Vyasthane in Pasuwa Nevatath Eveni Apadawak Athi Wohoth Ita Muhuna Deema Sandaha Vividha Wedasatahan Kriyathmak Kala. Tsunami Anathuru Rangawime Kulunu E Atharin Ekak. Avurudu 19 kata passe me kulunu walata mokada ude? Me pilibandawa kala swabalimak. Tsunami Anathuru Rangawime Kulunu 77ak ratapura mohuda aasrita pradeshawala sthapita kale American Signal Corporation නැමැති ආයතනයේ තාක්ෂණික දැනුම භාවිත කරමින් සුනාමි අවස්ථාවක ජනතාවට අනතුරු එඟවීමටත් ඒ අනුව ආරක්ෂිත ස්ථාන වෙත ඔවුන් යොමු කිරීමටත් මෙම පද්ධතිය සකස් කර තිබුණා. Attention please. A strong earthquake has occurred. A possibility of a tsunami exists. Wait for further instructions. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකර තිබූ සුනාමි අනතුරු එඟවීමේ කුණු අටින් දැන් ක්‍රියාත්මක වන්නේ දෙකක් පමණයි. එම කුළුණු වලත් දුරස්ථ පාලනීය බිඳ වැටි ඇති අතර අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඒවා ළඟට ගොස් ක්‍රියාත්මක කළ යුතුය ඇති බවයි. අනතුරු එඟවීමට ගාල්ල අහංගම ශාරිපුත්‍ර මහාවිද්‍යාලයේ ස්ථාපිත කළ මේ කුළුණගෙන දෙමව්පියන් දෙගිඩියාවෙන් පසුවන්නේ එය කඩා වැටි දරුවන්ට අනතුරක් වෙතැයි බියේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමි අනතුරු එඟවීමේ කුළුණු නවයක් ඉදිකර තිබූ අතර ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ එකක් පමණයි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළද අප ප්‍රශ්න කරන තෙක් ඔහු එම තත්ත්වයේ පිළිබඳව දැනුවත්ව සිටියේ නැහැ. පසුව නැවත අප ඇමතූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ මේ ලංකාවටම පොදු තත්ත්වයක් බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළ බවයි. මාතර දිස්ත්‍රික්කයේ සුනාමි අනතුරු එඟවීමේ කුළුණු හතම සම්පූර්ණයෙන් ක්‍රියා විරහිතව තිබෙනවා. BBC සිංහල සේවය සුනාමි කුළුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කර ඇති තොරතුරු විමසීමකට අනුව මෙරට පිහිට වූ සුනාමි අනතුරු එඟවීමේ කුළුණු 77 57ක් මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිට කුළුණු 11ක් පමණ ක්‍රියාත්මක කළ හැකි අතර තවත් කුළුණු 9ක් ක්‍රියාත්මක කළ හැකිව ඇත්තේ කුළුණ අසලට යාමෙන් පමණයි. මෙම කුළුණු වලට අදාළ තාක්ෂණීය යල් පැනකොස් ඇති බැවින් ඒවා සකස් කළ සමාගම මේ වන විට උපකරණ නිෂ්පාදනයේද නවතා දමා තිබෙනවා. මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජංගම සහ ස්ථාවර දුරකථන සේවා සපයන සමාගම් සමග එක්ව නව වැඩපිළිවෙලක් මේ සඳහා හඳුන්වා දීමට සූදානම් වෙනවා. දැනට වසර ගණනාවකට කලින් පූර්ව අනතුරු ඇඟීමේ නිවේදන නිකුත් කරන්න සවි කළ මේ කුළුණු වල තාක්ෂණය දැනට යල් පැනකොස් තිබෙන නිසා ජංගම සහ ස්ථාවර දුරකථන අංක 60000ක් හඳුනාගෙන පූර්ව අනතුරු ඇඟීමේ සංඥාව නිකුත් කිරීමට කටයුතු යොදලා තියෙනවා.